යන්ගොනි මම දැන් මේ හදන්න යන්නේ කැඳේ එකක් පරිප්පු කැඳේ එකක් මම පරිප්පු හුඟු භාගයක් විතර හම්බලා ඒක මැෂින් එකට දාලා පොඩි කරලා ගත්තා හරිද මේට අවශ්‍යයි තෙල් ටිකක් සුදු ලුණු ගම් බිස්කට් ටික කමපුඩි ටික කොළපා ටික සුප් කැටය තෙල් ටිකක් දැන් මම ඩිපට ලිපට දානවා තෙල් රත් වෙන තෙල් ටික මම මැෂින් එකට දාලා මේ හදාගත්ත පරිප්පු ටික මේකට වක් කරනවා. මෙන්න බලන්න පරිප්පු වලින් හදාගත්ත කැඳ එක. දැන් ඔයාට අවශ්‍ය ප්‍රමාණය වතුර ටිකක් දාගන්න පුළුවන් ටිකක් වැඩි නම් දැන් මේක මිනිත්තු දෙකක් තුනක් උතුරන්න තියෙනවා තැඹුණින් හින්දා ඒ තරම් වෙලාවක් යන්නේ උතුරගොම මේක ඉවරයි ඔයාට දෙහි ටිකක් මේ දම් බ්‍රිස් ටිකක් වැඩියෙන් සැරට වුණා දාගන්න පුළුවන් එතකොට තවත් රහ වෙනවා ලුණු දැම්මේ නැහැ ඒ කියන්නේ සුප් කැටි ඇති ලුණු හුඟක් ප්‍රමාණයක් හදනවා නම් ලුණු දැම්මට කමන්නේ මෙන්න බලන්න යාළුවනේ අපි මේ පරිප්පු කැඳේක හදලා ඉවරයි. ඔයාලත් හදලා බලන්න කොච්චර රහයිද කියලා. මේට උන්නම් ඉඩ උරුණක් දාගන්න පුළුවන් අපි මම වෙන වීඩියෝ එකකින් ආයි පෙන්නන්නම් එළවලු එහෙම දාලා හදන කැඳේක. මේ පරිප්පු වලට එළවලු දාලා හදන කැඳේක. මස් දාන්න පුළුවන් එතකොට කුකු මස් දාන්න පුළුවන් ඒ වගේ කැඳ එකක් මම වෙන වීඩියෝ එකකින් ඔයාලට පෙන්වන්න කරන්නම් ඔයාලත් හදලා බලන්න පොඩි අයට ඒක ඇඟට වුණයි මේ වගේ කැඳ එකක් හදාගත්තාම ඔයාලට සැර වගේ වුණනම් වැඩිපුර දාන්න ගම්බිරිස් ටිකක් දෙහි ටිකක්